ক্রিস্তু মান্তলে মা প্রেম মহান্ত সহোদর সহোদরী আপি আগমন কালে সুদানবিন সিটিনা স্বামীন মহাসুগী দেবিনী পেমিনীমট আদ আপিব সুদানমিন আপি দবসিন দবস আপিব দেবিয়ান মহাসেগে পুত্রানানগু জেসাস ক্রিস্তুস মহাসেগে আগমনেট দেবিনী পেমিনীমট আপিব সুদানম করগান্নকট আদ আপিট সুবোদ তুল প্রকাশ වෙනවා උන්වහන්සේව අදහන විශ්වාස කරන බලාපොරොත්තු වෙන උන්වහන්සේගේ පොරොන්දු මත විශ්වාසය තියෙන හැම කෙනෙකුටම ඒ පොරොන්දු ඉෂ්ට කරනවා. ඒක බොහොම පැහැදිලි. උන්වහන්සේ තමයි මිදුම් කරුවාන, උන්වහන්සේ තමයි පොරොන්දු, උන්වහන්සේ තමයි විශ්වාසය, උන්වහන්සේ තමයි ඇදහිල්ල. උන්වහන්සේගේ ප්‍රේමය තුළ, උන්වහන්සේගේ ආදරය තුළ විශ්වාසය තබන කිසිම කෙනෙක් උන්වහන්සේගේ බලාපොරොත්තුව තුළ විශ්වාසය තබන කිසිම කෙනෙක් උන්වහන්සේගේ ගැලවීම ගැන විශ්වාසය තබන කිසිම කෙනෙක් උන්වහන්සේ හිසපින් යවන්නේ නැහැ. අද අපි දකිනවා විශේෂය තුළ හරි ලස්සන සිදුවීමක් ප්‍රමාණතේදී එක ශතාධිපතියෙක් කෙනවා එයාගේ මෙහෙකරුවට අංශභාගය හැදිලා දැන් මෙහෙකරුවට අංශභාගය හැදිලා ඉල්ලීමක් කරනකොට මේ මෙහෙකරුවව සුව කරන්න කියලා චේසු කියනවා මං එන්නම්. බොහොම පැහැදිලිව මේ ශතාධිපතියගේ ඉල්ලීම නෑ ස්වාමීන් වහන්සේ එන්න ඕනේ නෑ මගේ නිවසට. මොකද මමත් නායකයෙක්, මම නායකයෙක් හැටියට මම මගේ සේවකයන්ට අණ කරපුවම ඔවුන් ඒ වැඩ කරනවා. ඔබ වහන්සේ අණ කරන්න ඔබ වහන්සේගේ වචනය තුළ. ප්‍රවන්තිනි ස්වාමින් වහන්සේට පුළුවන් උන්වහන්සේගේ වචනය තුළ අපේ ජීවිතවලට අණ කරන්නට. හැබැයි උන්වහන්සේ කරන්නේ ඔබගේ මගේ ඉල්ලීම තුළ. ඔබගේ මගේ ආයාචනය තුළ. ඔබගේ මගේ ඔබගේ මගේ ජීවිතේ ඔබ මම උන්වහන්සේට කරන මේ කන්නලව්ව තුළ සහ ඇදහිල්ල තුළ ඔබයි මමයි ස්වාමින් වහන්සේ මත කොයි තරම් යැපෙනවද කියන කාරණාව අපිට අවබෝධ කරගන්නට ඕන. අපේ ජීවිතයේ ඕනම තත්ත්වක ඕනම අවස්ථාවක උන්වහන්සේට ඔබව මාව ස්පර්ශ කරන්න සුව කරන්න වෙනස් කරන්න ඔබගේ මගේ ජීවිතවලට බලාපොරොත්තුවක් දෙන්න අපේ බලාපොරොත්තු ඉටු කරන්නට උන්වහන්සේට ඕනම වෙලාවක පුළුවන්. ඔබට මට කොයි තරම් ඒ ඇදහිල්ල තියෙනවද? ඒ ඇදහිල්ල තුළ ඔබට මට යන්න පුළුවන්ද? අද ස්වාමින් වහන්සේ මේ ශතාධිපතියගේ සේවකයව මේ ඔහු උන්වහන්සේ ඉන්න තැන ඉඳලම උන්වහන්සේගේ වචනේ යවනවා. උන්වහන්සේගේ වචනේ ඒ තරම් බලගතයි. බොහොම පැහැදිලිව අපිට කියනවා ජොම්තුමාගේ සුවිශේෂ හැවිනි පරිච්ඡේදය 64 වෙනි වගන්තියේ ස්වාමින් වහන්සේගේ වචනේ ස්ප්‍රීතවයි ජීවනයේ දෙකම එකට එකතු වෙච්ච වචනයක්. ඒ වචනේ අපිට ප්‍රකාශ වෙනකොට අපේ ජීවිත එහෙම්ම වෙනස් වෙන්නට ඕන. අපේ ජීවිත සුව වෙන්නට ඕන. අපේ ජීවිත බලවත් වෙන්නට ඕන. අපේ ජීවිත ශක්තිමත් වෙන්නට ඕන. අපේ පිළිවෙලක් නැති ජීවිත පිළිවෙලින් පිරුණු ජීවිතය පිළිවෙලකට හැදෙන්නට ඕන. විනාශකාරී අපේ ජීවිතය ස්වාමින් වහන්සේ තුළ උන්වහන්සේගේ ආදරය තුළ සාමකාමී ශාන්තිකර ජීවිතයක් බවට පත් වෙන්නට ඕන. හැබැයි ඇයි එහෙම වෙන්නේ නැත්තේ? වෙන්නේ නැති වෙන්න එකම හේතුව ශතාධිපතිය තුළ තිබුණු ඇදහිල්ල ඔබට මට ඔබගේ මගේ ජීවිතේ නැති හින්දා සමහර විට. ඒ නිසා ප්‍රේමවන්තේනි උන්වහන්සේ ඔබට මට ආරාධනා කරනවා. අපි හැමෝටම ආරාධනා කරනවා. උන්වහන්සේ තුළ ඇදහිල්ල විශ්වාසය කරන කොටගෙන ඒ විශ්වාසය තුළ රැඳෙන්නට. උන්වහන්සේගේ ඔබගේ මගේ සැකයට වඩා උන්වහන්සේගේ හැකියාවට ඉඩක් දෙන්නට උන්වහන්සේ ඔබට මට කතා කරනවා. එනිසා අපේ සැකයට වඩා උන්වහන්සේගේ හැකියාවට අපි ඉඩක් දෙමින් උන්වහන්සේව අදහමු, විශ්වාස කරමු, බලාපොරොත්තු වෙමු. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටයි.